හෙලෝ අයිබෝය වා සාදරයෙන් පිළිගන්නව SL මුවරු චැනල් එකට. ඉතින් අද අපි බලන්න යන්නේ ඔටොඩොකමොනෝ කියන 2022 රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ ටකුයා කියන 27 වසරේ තරුණයෙක් වෙන අතර එයා කුඩල් මහල් නිවාසයක වාසය කරනවා. ටෝකියෝ වල ජීවත් වෙන එයා තමගේ බිරිඳ යුකාරි සමග තමයි ජීවත් වෙන්නේ. ටකුයා කියන්නේ වෙබ් ඩිසයිනර් කෙනෙක් වෙන අතර එයා තමගේ මුළු කාලයම ගෙදරින් දන් තමයි ගත කරන්නේ. මෙයා ගෙදරට වෙලා ප්‍රොජෙක්ට්ස් කරනකොට එයාගේ බිරිඳ යුකාරි රෝහලක හෙදියක් ලෙස සේවය කරනවා. ඉතින් ඒක නිසා ඈ ගොඩක් වෙලාවට නිවසට එන්න ප්‍රමාද වෙලා. අපිට පේනවා මේ කපල් එකගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් කියලා. ටකුයාට ගෙදරින් එළියට යන්න බැරි අතර යුකාරිට ගෙදර වැඩි කාලයක් ගත කරන්න බෑ. එක් රාත්‍රියක ටකුයාගේ ප්‍රොජෙක්ට් එකක කාර්යබහුලව ඉන්නකොට යුකාරි නිවසට පැමිණෙනවා. ඈ ගොඩක් මහන්සිලා ඉන්න අතර ඇවිල්ලා අහනවා කෑම ඉවවද කියලා. අපිට පේනවා එදා රාත්‍රියේ කෑම හදන්න ඉඳලා තියෙන ටකුයා කියලා. නමුත් එයා තමන්ගේ වැඩත් එක්ක බිසී වෙලා හිටින නිසා එයාට කෑම හදන්න අමතක වෙලා. එයා දකිනවා තමන්ගේ බිරිඳ කෝපයෙන් බලන් ඉන්නවා කියලා. මේක නිසා එයා තීරණය කරනවා ඌබර්ස් පාවිච්චි කරලා තමන්ගේ ගෙදරට කෑම ගෙන්නන්න. කෙසේතත් එයා කෑම කෝඩ කරන්න බැලුවම දකිනවා ගෙදරට කෑම කෙන්න ගොඩක් වෙලා යනවා කියලා. මොකද මේ වෙලාවට කට්ටිය ගොඩක් කෑම ඕඩර් කරන නිසා. ඒක නිසා එයා තීරණය කරනවා මේ ඇප් එක පාවිච්චි කරන්න නැතුව ප්ලේ ස්ටෝර් එකේ තියෙන වෙනත් ඇප් එකක් පාවිච්චි කරන්න. එයා ප්ලේ ස්ටෝර් එකේ තියෙන තවත් කෑම ඩිලිවර් කරන ඇප් දිහා බලද්දී දකිනවා ඔටොඩොකුමොනෝ කියන අලුත් ඇප් එකක්. ඒක කියලා තියෙන්නේ ඕඩර් කරන කෑම එක තප්පර දෙකකින් ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි ටකුයා මේක පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. එයා හිතන්නේ අලුත් ඇප් එකක් නිසා කට්ටියව ගෙන්න ගන්න මෙහෙම බොරු කියනවා කියලා. නමුත් බිරිඳ ගොඩක් බඩගින්න තරහින් ඉන්න නිසා එයා තීරණය කරනවා මේ ඇප් එක පාවිච්චි කරන්න. එයා තීරණය කරනවා ගෙදරට චීස් බර්ගර් දෙකක් ඕඩර් කරන්න. ඒ වගේම දකින්නවා ඩිලිවර් කරන්න තියෙන ගාස්තුව ඉතාමත් සාමාන්‍යයි කියලා. එයා ඒ යෙන් 800 ගෙවලා කෑම එක ඕඩර් කරනවා. හැබැයි පුදුමයට කාරණයක් තමයි මෙයා ඕඩර් කරපු ගමන් ක්ෂණිකව දොරේ සීනුව නාද වෙන එක. විරුද්ධ කරලා බලනකොට එයා දකින්නවා දොර ඉස්සරහා රූමත් ගැහැණු ළමෙක් ඉන්නවා කියලා. ඇය ඔටොඩොකමොනෝ කැප් එකක් පැල දෙන්න අතර ඇගේ අතේ බෙදා හැරීමේ පාර්සලයක් තියෙනවා. මේක දැකලා පුදුමුණ ටකියෝ අහනවා ඔය ඇත්තටම අරන් ආවේ අපේ ඕඩර් එකද කියලා. නමුත් ඒ ගැහැණු ළමයා මුකුත් කියන්නේ නැතුව එයාට පාර්සලය ලබා දීලා පිටත් වෙනවා. ඊට පස්සේ අපි දකින්නවා තාමත් ව්‍යාකූල වෙලා ඉන්න ටකියෝ බර්ගර් ටික පරීක්ෂා කරනවා කියලා. එයා ඒව එළියට අරන් බැලුවම දකින්නවා ඒව ඇත්තටම බර්ගර්ස් තමයි, ඒ වගේම එයා ඕඩර් කරපු ඒවාම තමයි කියලා. එතකොටම යුකාරිත් නාලා එළියට එනවා. ඇය ගොඩක් සතුටු වෙනවා කැම ටික මෙච්චර ඉක්මනට ලැබුණෙක් ගැන. ටකියෝ කියන්න උත්සාහ කරනවා මේවා ඩිලිවර් කරන්න ගත උනේ තප්පර දෙකක් විතරයි කියලා. නමුත් යුකාරි මේක විශ්වාස කරන්නේ නැති අතර ඇය හිතන්නේ මෙයා විහිළු කරනවා කියලා. ඇයට පස්සේ බර්ගර් එක කන්න පටන් ගත්තාම දකින්නවා ඒක ගොඩක් රසවත් බර්ගර් එකක් කියලා. පසු යුකාරි ඇගේ සවස ෆේෂල් කරන්න හදනකොට දකින්නවා ඇගේ මොයිස්චරයිසර් එක අවසන් වෙලා තියෙනවා කියලා. නැවත වරක් ඇයට ටකුයා කෙරේ කෝපයක් ඇති වෙනවා. මොකද මේකට අලුත්යක් ඕඩර් කරන එක එයාගේ රාජකාරිය වුණ නිසා. ඇයට එක එකව කියනවා දවස පුරා ගෙදර හිටියත් ගෙදර දොර කිසිම වැඩක් කරන්නේ නැහැ කියලා. එතකොටම ටකුයාගේ ඔළුවට අයිඩියා එකක් එනවා. එයා තීරණය කරනවා ඔකඩොකමොනෝ ඇප් එක ඕපන් කරලා මොයිස්චරයිසර් කියන වචනේ ටයිප් කරන්න. ඒ වගේම දකින්නවා මේගලංගේ ඇප් එකේ මේක තියෙනවා කියලා. ටකුයා ඉක්මනට මේක ඕඩර් කරනවා. නැවත වරක් දොරේ සීනුව නාදු වෙලා ඒ කාන්තාවම මේ බාණ්ඩ අරගෙන මෙතනට එනවා. මෙතනදී යුකාරිත් මේක දැකලා ගොඩක් පුදුමයටපත් වෙනවා. ඒ වගේම ඇයට තේරෙනවා තමන්ගේ හස්බන්ඩ් බොරු නෙමේ ඇත්ත කිව්වේ කියලා. මේ අරුම් පුදුම ඇප් එක හොයාගත්තට පස්සේ මේ කපල් එක තීරණය කරනවා ඉක්මනටම ගොඩක් ඒවා ඩිලිවර් කරන්න. ඒගොල්ලෝ හැමදාම සියලුම වර්ගවල දේවල් මිලදී ගන්නවා. ආහාර, ඇඳුම්, කුස්සි උපකරණ සහ ටොයිලට් රෝල්ස් පවා මේගොල්ලෝ මෙතනින් ඕඩර් කරනවා. කාලේ ගෙවියත්ම ඒගොල්ලන්ගේ ජීවිතේ ඔටොඩොකමොනෝ ඇප් එක මත දැඩි ලෙස රඳා පවතිනවා. දිනක් ඒගොල්ලෝ තීරණය කරනවා රසවත් මස් ටිකක් ඇනුම් කරන්න. ඒවා ඩිලිවර් වුණාම ටකියා තෘෂ්ණිම්බුත වෙනවා මේක දැකලා. මොකද මේ මස් ටික ජපානයේ කොහෙවත් හොයාගන්න නැහැ. ඒවා කිලින්ම අරන් ඇවිල්ලා තියෙන ඇමරිකාවේ කඩේකින්. එතනදී කපල් එකට තේරෙනවා මේ ඇප් එකට ලෝකේ විවිධ ප්‍රදේශවලින් දේවල් පවා අරන් ගෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරනවා තමන්ට ගේන්න අවශ්‍ය දේවල් ඔක්කොම ලිස්ට් එකකට දාන්න. මුලදී ඒගොල්ලෝ ටයිප් කරන්නේ මුදලින් යෙන් මිලියන 1ක් ගේන්න. නමුත් මේක ගේන්න සම්පූර්ණ ඩිලිවරි ගාස්තුව මිලියන 1ක් සහ 800ක්. ඒගොල්ලන්ට තේරෙනවා මේ අමතර 800 ඩිලිවරි චාර්ජ් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරනවා වන් පීස් ඇනිමි එකේ එන්ඩින් එක ගෙන්න ගන්න. නමුත් සර්ච් එකේ එක ගැහුවත් එරර් එකක් එනවා, එහෙම එකක් නැහැ කියලා. ඊට පස්සේ යුකාරි උත්සාහ කරන්නේ ටෙලිපෝටේෂන් ඩෝ එකක් ගෙන්න ගන්න. නමුත් සර්ච් එකේ කියවෙනවා මේ වගේ එකක් ඇප් එකේ නැහැ කියලා. මේ ආකාරයෙන් මේ කපල් එක සිතන හැම දෙයක්ම එකිනෙක ප්‍රතික්ෂේප කරනු ලැබෙනවා. හැබැයි එතකොටම යුකාරිට අමුතු අදහසක් ඇති වෙනවා. ඇයි මේක ටයිප් කරන්නේ අවුරුද්දකට කලින් නැතිවෙච්ච මගුල් මුද්ද කියලා. හැබැයි පුදුමයට කාරණයක් තමයි මේ අයිටම් එක ඇප් එකේ තියෙනවා. වඩාත්ම පුදුම කාරණේ වෙන්නේ මේකේ මුළු මිල භාණ්ඩ බෙදා හැරීමේ ගාස්තුව වන යෙන් 800 විතරයි. එතකොට කපල් එකට තේරෙනවා මේ ඇප් එකට නැතිවෙච්ච දේවල් උයා ගන්න පුළුවන් කියලා. ඒ වගේ මේ අයිටම් එක ඒගලන්ට දැනටමත් ආйти අයිටම් එකක් නම් ඒකට කිසිම සල්ලියක් වියදම් වෙන්නේ නැහැ කියලා. කාලේ නාස්ති කරන්න නැතුව යුකාරි වහාම මේක ඕඩර් කරනවා. ඒ වගේම තප්පර දෙකක් යනකොට අර තරුණේ නැවතත් දොර ළඟ. ඇයි මේගලන්ට මුද්ද ලබා දෙනවා. ඒ වගේ මේගොල්ලෝ දකිනවා මේක තමයි හරියටම අවුරුද්දකට කලින් නැතිවෙච්ච මුද්ද කියලා. මේකෙන් පස්සේ යුකාරිට තවත් අදහසක් ලැබෙනවා. ඇය මියාව් කියන වචනේ ටයිප් කරනවා.
ඇය පොඩි කාලේ අවුරුදු 10කට කලින් ඇගේ නැති වෙච්ච බල්ලගේ නම තමයි මේක. මේක සර්ච් කරාම ඇය දකින්නවා ඒක ඇප් එකේ තියෙනවා කියලා. ඇය තීරණය කරනවා ඉක්මනට මේක ඕඩර් කරන්න. වැඩි කාලයක් යන්නේ නැතුව අර ගැහැණු ළමයා නැවතත් පැමිණෙනවා. නමුත් 아무ත දෙය තමයි බල්ලව පෙට්ටියක් ඇතුලේ ඩිලිවර් කරන්නේ. කපල් එක පොඩ්ඩක් නොසන්සුන් වෙලා මේ පෙට්ටිය අල්ල බැලුවම දකින්නවා ඒක ඇතුලේ බල්ලෙක් නෙවෙයි ඉන්නේ කියලා. ඒක ඇතුලේ තියෙන පෙට්ටිය එලියට අරන් අරලා බැලුවම දකින්නවා ඒක ඇතුලේ තියෙන්නේ මයිලෝගේ සුන්බුන් කියලා. ඇයට තේරෙනවා බල්ලා බොහෝ කාලයකට කලින් මිය ගිහිලා තියෙන්නේ කියලා. එවුනත් යෝකාරේ ගොඩක් කාලයකට කලින් නැති වෙච්ච ඇගේ මිතුරේව අත්හැරීමට කැමති නෑ. ඒක නිසා ඇය සර්ච් එකේ ටයිප් කරන්නේ ජීවතුන් අතර ඉන්න මියාව කියලා. පුදුමයට කාරණයක් තමයි ඩිලිවර් කරන බල්ලා අවුරුදු 10කට කලින් නැති වෙච්ච බල්ලා වගේමයි. මේක දැක්කහම ටකුයට කියන්න වචන නෑ. එයාට තේරුම් යනවා මේ ඇප් එකට අතීතයේ තියෙන දේවල් පවා ගෙන්නන්න පුළුවන් කියලා. ඊළඟ දර්ශනයේදී යෝකාරේ නැවතත් රෝහලේ ඉන්නේ. ඇයගේ රෝගියෙකු වෙන මිස්ටර් සුකුමොටෝව හම්බෙන්න යනවා. අපිට පේනවා එයා තමන්ගේ ඔරලෝසුව සොයමින් ඉන්නවා කියලා. යුකාරි යාගවට එල්ල පවසන්නේ එයාව ඇඩ්මිට් කරනකොට එයාගේ ඔරලෝසුවක් තිබ්බේ නැහැ කියලා. ඒක කිව්වට පස්සේ සුකුමොටෝ පොඩ්ඩක් සංසුන් වෙනවා. ඒ වගේම ඇය උපදෙස් දෙන්නේ එයා රෝහලෙන් පිට වෙලා යනකොට අලුත් ඔරලෝසුවක් මිලදී ගන්න කියලා. නමුත් මේක කිව්වම මිස්ටර් සුකුමොටෝට තරහ යනවා. එයා කියන්නේ මේ ඔරලෝසුව එයාගේ මියගිය බිරිඳ විසින් සීවටනක් ලෙස දුන්න එකක් කියලා. ඉතින් ඒක නිසා එයාට අලුත් එකක් මිලදී ගන්න බෑ. මේක ඇහුව යුකාරිට ඇගේ මියගිය තමන්ගේ අම්මා මතක් වෙනවා. ඇයට මතක් වෙනවා තමන්ගේ අම්මත් සීවටනක් ලෙස ලොකට් එකක් ලබා දුන්නා කියලා. ඇගේ අම්මගේ අවසන් කැමැත්ත උනේ යුකාරි විවාහන දවස දැකීම. නමුත් දින කිහිපයකට පස්සේ ආයි මියගිය නිසා ඒ ආශාව කවදාවත් ඉෂ්ට වුණේ නැහැ. රාත්‍රියේදී ගොඩක් හදවත බිඳලා ඉන්න යුකාරි ඔටෝ ඩොකමොනෝ ඇප් එක ඕපන් කරලා ඒකේ සර්ච් එකේ ලියනවා. ඇය ලියන්නේ නිරෝගී සුවයෙන් ඉන්න තමන්ගේ මව කියලා. මේක දැක්කහම ටකුයා ගොඩක් බයටපත් වෙලා තමන්ගේ බිරිඳ නවත්තන්න උත්සාහ කරනවා. එයා විශ්වාස කරන්නේ කොයි වෙලාවෙවත් මියගිය අයට බාධා කරන්න හොඳ නැහැ කියලා. කෙසේ වෙතත් ඇය මෙයා කියන කහන් නැතුව ඒක ඕපන් කරනවා. හැබැයි ඊළඟ පේජ් එකේ දකින දේ දැක්කහම ඇය කම්පැනිටපත් වෙනවා. මොකද බිල්පතේ සම්පූර්ණ මුදල යෙන් මිලියන 167ක් වගේ වෙනවා. එවුනත් යුකාරි හිතේ දුක නිසා දිගටම ඩිලිව බටන් එක ඔබන්න පටන් ගන්නවා. හැබැයි අපිට පේනවා මේ ඇප් එකේ කපල් එක ළඟ සල්ලි නැත්තම් ඒ අයිටම් එක ඩිලිව කරන්නේ නැහැ කියලා. ඊළඟ දවසේ ටාකුයා ඉන්ටර්නෙට් එකේ දකිනවා ප්‍රසිද්ධ බේස්බෝල් ක්‍රීඩකයෙක් ගැන පෝස්ට් එකක්. ඉතින් එයා තීරණය කරනවා ඔටෝ ඩොකමොනෝ ඇප් එකේ එයාගේ නම ටයිප් කරන්න. එයා දකිනවා මෙයාගේ සම්පූර්ණ බිල යෙන් බිලියන 3.7ක් වගේ වෙනවා කියලා. මෙතනදී එයාට තේරෙනවා පුද්ගලයාගේ වටිනාකම කියන්නේ ඒගොල්ලෝ තමන්ගේ ජීවිත කාලය තුල උපයා ඇති මුළු ආදායම කියලා. මේ අතර යුක්කාරේ ඇයට තමන්ගේ අම්මව හම්බෙන්න බැරි වෙච්ච නිසා ගොඩක් කලකිරීමෙන් ඉන්නේ. ඇය ටාකුයා වෙතට ඇවිල්ලා පවසන්නේ ඒගොල්ලෝ මේ ඇප් එක පාවිච්චි කරන එක නවත්තන්න ඕනේ කියලා. ඉතින් තමන්ගේ බිරිඳගේ කීමට පිටින් යන්න බැරි නිසා ටකුයා වචනයක්වත් කියන්නේ නැතුව ඒකට එකග වෙනවා. මාස කීපයක් ගත වෙන අතර ඒ දෙන්නා දැන් ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ. දිනක් ටකුයා ෆිල්ම් හෝල් එකක් ගාවට ගිහිල්ලා එයාගේ බිරිඳ දෙනකම් බලන් ඉන්නවා. ෆිල්ම් එක පටන් ගන්න පොඩි වෙලාවක් තියෙන නිසා එයාට කෝල් කරලා අහනවා දැන් කොහෙද ඉන්නේ කියලා. ඇය පවසනවා ඇය දැන් තමයි රෝහලෙන් පිටත් වුණේ කියලා. නමුත් ටකුයාට ඇයනකම් ඉවසිල්ලෙන් බලන් ඉන්න බෑ. ඒක නිසා එයා තීරණය කරනවා අර ඇප් එක පාවිච්චි කරලා තමන්ගේ බිරිඳගේ නම ඇප් එකේ ටයිප් කරන්න. ඇගේ සම්පූර්ණ බිල දැක්කහම මෙයා පුදුමයටපත් වෙනවා. මොකද ඇය සම්පූර්ණයෙන්ම ෆ්‍රී නිසා. ඇගේ නමට යටින් තියෙන්නේ ඩිලිවරි චාර්ජ් එක විතරයි. මෙතනදී ටකුයට මතක් වෙනවා අර මුද්ද ගැන. ඒක යාට අයිති නිසා ඒකත් නොමිලේ හම්බුනේ. එතකොට යාට තේරෙනවා යුකාරියාට අයිතුනේ නැති වුණත් ඇය තාමත් යාගේ බිරිඳ කියලා. ඉතින් ඇය මෙයාගේ වගකීම නිසා තමයි අර ඇප් එකේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී තියෙන්නේ. මේක තේරුණාට පස්සේ ටකුයා වහාම තමන්ගේ බිරිඳ ඕඩර් කරනවා. ඒ වගේම එක් තප්පරයක් ගත වුණ ගමන් ඇය මෙයා ගාව හිටගෙන ඉන්නවා. මේ සමගම මේ දෙන්න ඇප් එකේ මේ ෆීචර් එක දිගටම පාවිච්චි කරන්න පටන් ගන්නවා. යුකාරේ රෝහලේ වැඩ අවසන් කරපු ගමන් ටකුයාව ඕඩර් කරනවා. එදිනෙදාට පුළුවන් වෙනවා දුම්රේ හිර වෙලා යන්න නැතුව ඉක්මනටම ගෙදර එන්න. ඒ දෙන මේ තාක්ෂණය පාවිච්චි කරලා පිටරට නිවාඩු පවා යනවා. ඒ වගේම ඒගලන්ට විශාල මුදලක් සහ කාලයක් මේ ඇප් එක නිසා ඉතිරි කරගන්න පුළුවන්. මේ ක්‍රමයෙන් කපල් එක ඒගලගේ ජීවිතේ හොඳම කාලේ ගත කරන්නේ. ඒ වගේම මේ දෙන්න එකිනෙකාට තමත් සමීප වෙනවා. ඊට පස්සේ අපි දකිනවා යුකාරි එයාගේ දිගු කාලයක් නැති වෙලා තිබ්බ ඔරලෝසුව අරන් ඇවිල්ලා මිස්ටර් සුකුමොටෝ පුදුමයට පත් කරනවා. එයා ගොඩක් සතුටෙන් තමයි ඈත් එක්ක කතා කරන්නේ. ඒ වගේම එයා පොරොන්දු වෙනවා ඈට වඩාත්ම අවශ්‍ය වෙන වෙලාවක ඈට උදව් කරනවා කියලා. රාත්‍රියේ ඒක මේ කපල් එකේ ඇනිවර්සරි එක. ඒක නිසා ටකුයා තමන්ගේ බිරිඳට ඉතාමත් රසවත් රාත්‍රී භෝජනයක් සූදානම් කරලා තියෙන්නේ. මේ පාර ඇව ගෙදරට ගේන්න එයා ඇප් එක පාවිච්චි කරන්නේ. මොකද එයාට අවශ්‍යලා තියෙන්නේ කැම ටික පෙන්නලා ඇව පුදුමයට පත් කරන්න. කෙසේ වෙතත් ඇය නියමිත වෙලාවට ආපු නැති නිසා ටකුයා පොඩ්ඩක් කනස්සලේට පැත්තල ඇයට කෝල් කරනවා. එයා හෙලි කරනවා ඇයට සර්ප්‍රයිස් ඩිනර් එකක් සකස් කරලා තියෙන නිසා ඉක්මනටම පැමිණෙන්න කියලා. නමුත් යුකාරි පවසන්නේ ඇයට ඒ වෙනුවට ප්‍රංච අවන්හලකින් කැම කන්න අවශ්‍යයි කියලා. ඉතින් මේක නිසා මේ දෙන පොඩි රණ්ඩුවකට පැටලෙනවා. කෝල් එකෙන් පස්සේ ගොඩක් තරහ ගෙපු ටකුයා ඔටෝ ඩොකමොනෝ ඇප් එක ඕපන් කරලා තමන්ගේ බිරිඳ ඕඩර් කරන්න සූදානම් වෙනවා. ඒ වගේම යුකාරිත් ඇප් එක ඕපන් කරලා තමන්ගේ හස්බන්ඩ් ව ඕඩර් කරන්න හදන්නේ. අපිට පේනවා මේ දෙන්න එකම වෙලාවේ ඕඩර් බටන් එක ඔබනවා කියලා. මේක නිසා ඇප් එකේ ග්ලිච් එකක් ඇති වෙලා ඒ දෙන්නව ගමන් කරන්නේ වෙනත් යුනිවර්ස් එකකට.
ඒගොලු දකින්නවා මේක සම්පූර්ණයෙන්ම අඳුරන අතර ඒක දොරවල් කීපයක් විතරක් තියෙනවා කියලා. බියටපත් වෙච්ච මේ යුවල එළියට යන්න අදහස් කීපයක් හිතන්න පටන් ගන්නවා. නමුත් ඒ උත්සාහ කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ. එතකොට ටකුයා එයාගේ ෆෝන් එක එළියට අරන් බැලුවම දකින්නවා ඒකට සිග්නල් තියෙනවා කියලා. එයා වහාම තමන්ගේ යාළුවෙක්ට කෝල් කරලා කියනවා අර ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඒ වගේම එයා උපදෙස් දෙන්නේ ඒ ඇප් එකේ තමන්ගේ නම ටයිප් කරලා ඒක ඕඩර් කරන්න කියලා. කෙසේවතත් ටකුයා යාළුවාගේ නම ටයිප් කරාම දකින්නවා ඒකේ සම්පූර්ණ මුදල යෙන් මිලියන 200ක් කියලා. මේකට හේතුව තමයි මිතුරාට ටකුයා ඉදින් නැති නිසා එයාට සම්පූර්ණ මුදලම ගෙවන්න සිද්ධ වෙනවා. දැන් උදව් වෙලලා කතා කරන්න කවුරුත් නැති නිසා මේ යුවල සදාට මෙතන හිර වෙලා ඉන්නේ. අපි දකිනවා මේගොලු මේක ඇතුලේ හිර වෙලා මාස 3ක් ගත වෙලා කියලා. කපල් එක තාමත් මේ ස්ථානයේ ජීවත් වෙන්නේ. ඒගොලු ජීවත් වෙන්න අවශ්‍ය මූලික පහසුකම් ඔක්කොම ටික ඔටෝ ඩොකමනෝ ඇප් එක පාවිච්චි කරලා මෙතනට ඕඩර් කරගෙන. අපි දකිනවා මේගොලු බල්ලවත් නැවතත් ඕඩර් කරලා කියලා. ටකුයා නැවතත් එයාගේ වෙබ් ඩිසයිනර් ජොබ් එක කරන්න පටන් ගන්නවා. නමුත් හෙදියක් ලෙස සේවය කරපු යුකාරිට කරන්න කිසිම වැඩක් නැති නිසා දවස පුරාම නිකන් ඉන්නේ. ඒගොල්ලන්ට මුණ ගැහෙන එකම පුද්ගලයා ඔටෝ ඩොකමනෝ ඇප් එකේ සේවය කරන අර කාන්තාව විතරයි. තවත් වසරක් ගෙවී යන අතර යුවල එකිනෙකාගෙන් දුරස් වෙන්න පටන් අරන්. එක දවසක් ටකුයා එයාගේ වැඩවල කාර්යබහුල වෙලා ඉන්නකොට කිසියම් හේතුවක් නිසා තාමත් බලුපැටියෙක් වෙන මියාව අඩන්න පටන් ගන්නවා. මේකෙන් ටකුයට ගොඩක් තරහ යන අතර එයා මේ දුප්පත් බලුපැටියාට කෑ ගහනවා. ඊට පස්සෙ එයා තමන්ගේ බිරිඳගේ කාමරයට ඇතුල් වෙනවා. එතනදී අපිට පෙනී යනවා මේ දෙන්නා වෙන් වෙලා ජීවත් වෙන්න පටන් අරන් කියලා. ටකුයා යෝකාරයට කියන්නේ බල්ලගේ වගකීම ඇය බාර ගන්න ඕනි කියලා. නමුත් යුකාරේ මේකට කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. මේක නිසා කෝපයට පත් වෙච්ච ටකුයා තමන්ගේ බිරිඳට පහරක් එල්ල කරනවා. එයා ඉක්මනටම තමන්ගේ වැරද්ද වටහාගෙන යුකාරියව සනසන්න උත්සාහ කරත් ඇයව පිටත් කරලා හරිනවා. දින කීපයකට පස්සේ ටකුයාගේ පරිගණකේ වැඩ කරමින් සිටිනකොට එයාගේ සිතට අදහසක් ඇති වෙනවා. එයා දික්කසාද පේපි එකක් අරගෙන යුකාරි වෙතට පැමිණෙන අතර එයා කියනවා වෙනත් ගැහැණුමෙක් එක්ක විවාහ වුණොත් එම ඇයට මේ ඇප් එක පාවිච්චි කරලා එයාව නොමිලේම ඕඩර් කරන්න පුළුවන් කියලා. ඒ වගේම එයා සැබෑලෝගෙට ආපු ගමන්ම ඒ ගැහැණුමයාගෙන් දික්කසාද වෙලා යුකාරිව නැවතත් විවාහ කරගෙන ඇප් එක මගින් ඇයව ආපහු ඕඩර් කරනවා කියලා. යුකාරි මේක ගැන දෙගිඩියාවෙන් ඉන්නේ. ඇය හිතනවා ටකුයාව පාවා දීලා එයාගේ නව බිරිඳ සමග ඇත්ත ලෝකේ ජීවත් වෙන්න පටන් ගනී කියලා. හැබැයි ඒගලන්ට වෙනත් විකල්පයක් නැති නිසා ඈ තීරණය කරනවා මේ ඩොකියුමන්ට් එක අත්සන් කරන්න. ඊළඟ දවසේ ටකුයා සුදුසු ගැහැණුමෙක් හොයන්න පටන් ගන්නවා. එයා ලස්සන මුද්දක් පවා අරගෙන ඉන්ටර්නෙට් එකේ හම්බෙන කාන්තාවන්ට එක පෙන්නනවා. නමුත් ඒ කවුරුවත් එයාව එකපාරක්වත් හම්බෙන්නේ නැතුව එයත් එක්ක විවාහ වෙන්න කැමති නැහැ. මේකෙන් ගොඩක් කවුල් ගහපු එයා මේසෙන් නැගිටලා යුකාරිගේ කාමරයට යනවා. නමුත් පුදුමයට කාරණේ තමයි ඈ එතන නැති එක. පසු ටකුයා මුළු ප්‍රදේශයම ඇව සෙව්වත් යුකාරි කොහෙවත් නැහැ. පසු එයාට කතා කරනකොට ඈ නැවතත් සැබෑලෝකට ඇවිල්ලා තිනෝ කියලා දැනගත්තාම එයා ගොඩක් පුදුමයට පත් වෙනවා. එතනින්ද පෙනී යන්නේ ඈ උදව් ඉල්ලලා මිස්ටර් සුකිමොටෝට කෝල් කරලා තිනෝ කියලා. ඒ වගේම ඇගේ සම්පූර්ණ ගාන ගෙවීමෙන් පස්සේ එයා ඇප් එක හරහා ඇව ඕඩර් කළා. ටකුයාට මේක අහලා ගොඩක් සතුටුයි. ඉතින් එයාට පවසනවා ඉක්මනටම එයා විවාහ කරගෙන නැවතත් එයා ඕඩර් කරන්න කියලා. හැබැයි ඇය මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට ඇය පවසන්නේ මිස්ටර් සුකිමොටෝ සමග ඇය විවාහ වෙන්න යන්නේ කියලා. එයා ගොඩක් පොහසත් වෙන අතර ඇයට වඩාත් හොඳ ජීවිතයක් එයාට ලබා දෙන්න පුළුවන්. මේක වුණාම ටකුයා ගොඩක් කම්පාවට පත් වෙනවා. එයා තමන්ගේ බිරිඳගෙන් නැවත නැවත අයදිනවා එයාවත් නැවත සැබෑ ලෝකෙට ගන්න කියලා. නමුත් ඈ මුකුත් කියන්නේ නැතුව මේ කෝල් එක කට් කරලා දානවා. වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා ටකුයා උත්සාහ කරනවා ඔටෝ ඩොකමනෝ ඇප් එක පාවිච්චි කරලා එයාගේ වයිෆ් නැවතත් ඕඩර් කරන්න. නමුත් ඇගේ 9 මිලියන යෙන් මිලියන 200කටත් වඩා වැඩි. දැන් වසර කිහිපයක් ගත වී ඇති අතර ටකුයා තාමත් ඒ ස්ථානයේ තනියම ජීවත් වෙන්නේ. දිනක් අර තරුණිය එයාගේ ආහාර රැගෙන පැමිණ විට ටකුයා එයාව බේරගන්න කියලා ඇගෙන් අයද සිටිනවා. එයා පවසනවා සැබෑ ලෝකෙට ආපසු යන්න එයාට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. මේ තරුණිය ඕනම දෙයක් කියන වචනේ අහුනට පස්සේ ඇයව අරගෙන යන්නේ ඇයට සමාන සේවකයන් දහස් ගාණක් ඉන්න ඇය වැඩ කරන තැනට. වෙනත් තැනක යුකාරේ මිස්ටර් සුකිමොටෝ සමග ඉන්නේ. ඒ වගේම අපිට පේනවා මේගොල්ලෝ ගොඩක් සතුටින් ජීවත් වෙනවා කියලා. මේ කපල් එක ගොඩක් වෙලාවට ඔටෝ ඩොකමනෝ ඇප් එක තමයි පාවිච්චි කරන්නේ. යුකාරේ තීරණය කරනවා ඇගේ අලුත් ගෙදරට වෝල්පේපර් එකක් ඕඩර් කරන්න. ඕඩර් එක ආවට පස්සේ ඇය තෘෂ්ණිම්භූත වෙනවා. ඒක ඩිලිව කරන්නේ ටකුයා කියලා ඇය දකිද්දී චිත්‍රපටය අවසන් වෙනවා.